අපිට හොඳ හොඳ ආරංචි ආවා. සිංහල අලුත් අවුරුදු කෑම මේසේ වෙනද තිබ්බ නැති කෑම ජාති හුඟක් තිබුණා කියලා. එහෙම නේද? වෙනදට වඩා රසට ඒ වගේම අලුත් කෑම ජාති හැදුවා කියලා මට විතරක් නෙමෙයි අපේ අම්මටත් කතා කරලා හුඟක් දෙනා කියලා තිබුණා. එහෙම නේද? රසයි කිව්වා, ලස්සනයි කිව්වා, අපිට දැනුමක් ආවා කිව්වා, ඔක්කොම අපිට කිව්වා. තව පොඩි රහසක් කියන්න. අපිත් හදලා බැලුවා පැණිවලලු. එහෙම නේද කාන්ති මිස්? රසට ආවද? ඔව් රසට ආවා, හොඳට ආවා. ඉතින් ඇයි ළඟ ඉඳගෙන කියලා දුන්නේ? ඒකනේ අපි කියලා දෙන්නේ. ඔව් ඔබටත් එහෙම තමයි, ළඟ ඉඳගෙන ගෙදරටම ඇවිල්ලා කියලා දෙන නිසා ඕන දෙයක් රසට ඒ වගේම ගුණය ආරක්ෂා කරගෙන හදන්න පුළුවන්. අද දවසේ අපි සූදානම් වෙලා ඉන්නේ ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. හැබැයි ඉතින් දැන් රස කැවිලි හැදුවානේ මාසයක් පුරාම. දැන් ඒ හින්දා ආපහු වෙනස් විදිහකට තමයි අපි කෑම හදන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. මොනවද අද ඇත්තටම හදන්නේ? මෙහෙම හිතුවා. වෙසක් මාසෙනේ. එතකොට ගුණාත්මක භාවයෙන් ඉහළ රසට කන්න පුළුවන් නිර්මාංශ ඔය රහස් මම දන්නවා. මට තමයි මේ දෙන්න දැන් රහස් කියන්නේ. කුටු කුටු ගගා හිටියා නේද කාන්ති මිස් එක්ක. ඔන්න දැන් කියන්න මොනවද හදන්නේ කියලා පොඩ්ඩයි ඉන්නකො. මේක විශේෂ දෙයක්. කොහිල අල්ලේ කටු එන්නුනට මොකද කරන්නේ? තරහ යන ලෙඩේ හැදුනම නැතුවම බැහැනේ. දැන් දැනගත්තද? කැඳට ගුණයි, උයල රසයි, අමුවෙනුත් හොඳයි. දළුයි අලයි එකට දාලා ඉව්වොතින් රසයි. නෑන අපට දෙන ඔබදන් හරි හරි හොඳයි. කෑවොතින් රසයි වගේම ඇඟට හරි ගුණයි. කෑවොතින් රසයි වගේම ඇඟට හරි ගුණයි. කේන්ති යන්නෙත් නෑ. දැන් මට කියන්න, උයලා බැදලා තෙල් දාලා එහෙම නැත්තම් අමුවෙන්ද එහෙම නැත්තම් කැඳටද හදන්න යන්නේ? කොයි විදිහටද ඕනේ? කොයි විදිහටද ඕනේ? කොහොම හැදුවත් රසයිනේ. ඉතින් බලමු නෑ මොනවද කරන්න කියලා. ඔබ කැමති කොයි විදිහටද? මං හිතනවා වෙනස් විදිහකට අලුත් විදිහකට හදනවා නම් කැමති වෙයි කියලා. මේ කොහිල කොටු. කොහිල කොටු නෙමෙයි, කොහිල ආලමේ. ආ අල්ල නේද? අල කොටු කපලා. කොටු වලට කැපුවා. ඉතින් මේක පොඩි වෙනසක්. මොකද හැම කෙනෙක්ම කපනවා, කොහිල පෙති කපනවා. ඕ නැත්තම් හීනේ කපනවා. ඉතින් මට හිතෙන මේක පොඩි වෙනසක් කරලා බලන්න ඕනේ කියලා. දැන් අපි බලමු. දැන් මේ කොහිල අල මෙහෙම කොටු කැපුවට හරිම ඉක්මනට තැම්බෙනවා. හරිම ඉක්මනට රසට ගුණාත්මක හදන්න පුළුවන් දෙයක් තමයි මේක. ඇත්තටම කියනවනම් සාමාන්‍ය කොහෙල අල කරියකට වඩා පොඩි වෙනසක් එනවා. රසය හොඳයි. ඒකෙන්ද අපි බලමු කොයි විදිහටද කරන්න කියලා. ගෙදර කේන්ති යන අය ඉන්නවද? හැබැයි ඒව මතක් කරන්න එපා. එතකොට අපි හදලා දෙන එක කන්නේ නැති වෙයි. ඒ නිසා කේන්ති අමතක කරලා අපි ඉතා සතුටින් හදන්න පටන් ගමු. දැන් ඔන්න කොහිල ටික කොටු කපලා අපි අරගත්තා. රවුමට කපලා කොටු කපා ගන්නවා. කොටු කපලා ගන්නවා. රවුමට කපලා කොටු කොටු කපලා ගන්නවා. එතකොට දැන් මේකේ නූල් එහෙමත් සාමාන්‍යයෙන් එච්චර හිටින්නේ නැහැ. තියෙන ඒවා අපිට පුළුවන් මෙහෙම ඇඟිල්ලෙන් පටලලා ඇඟිල්ලෙන් අයින් කරලා ගන්න. හොඳේ. ඉතින් දැන් එතකොට අපි දැන් මේකට ඉස්සෙල්ලා එකතු කරමු. තුන පහ වර්ග ටික. උළුහාල් කුරුඳු පොතු. ඒකට. ඔව්. එතකොට කහ කුඩු. ලස්සන වෙන්න එපා නේද? ඔව් ඔව්. රන්වන් පාට, කහ පාට. මේ තියන්නේ බැද්දපු තුන පහ කුඩු. මේක සුවඳයිද බලන්න. ඕකේ සුවඳ එනකොට මට හැමදාම හිතෙනවා ඇයි ඕක හදන හැටි කියලා දෙන්න ඇත්ති කියලා. දවසක කියලා දෙනවද? කියලා දෙනවා අනිවාර්යයෙන්ම. තමයි නේද? තාමත් ඒක රහසක්. පොඩ්ඩක් බලන්න සුවඳයිද කියලා. අම්මා අපුව ඉතින් රස වුණා. දවසක් කිව්වා මේකට දාන තියෙන જાති ඔක්කොම දාලා තියෙන්නේ කියලා. මට දැනගන්න ඕනේ ඔක්කොම මොනාද කියලා. දවසක කියලා දෙන්න. හොඳයි හොඳයි. බලමු. දාලා දෙන්නවා. තෙල් හැඳි දෙකක් දැම්මා. දැන් තෙල් හැඳි දෙකක් දාලා අපි ලිප පොඩ්ඩක් පත්තු කරගන්නවා. අපි මේකට දැම්මේ උළුහාලුයි කුරුදු පොතුයි කහයි අර විශේෂයෙන් හදාගත්ත බැදපු තුන පහ මිශ්‍රණයයි. දැන් තෙල් ටිකක් ලිපේ තියෙනවා. ඊට පස්සේ ඒකට අපි දැන් සාමාන්‍යයෙන් අපි දාන්න එකතු කරන්නේ කරපිංච. හොදලා ගෙනල්ලා තියෙන කරපිංච ටික දානවා. ලූණු කෑල්ලක් කපලා දානවා.
හරි ලේසියි කාන්ති මිස් මේ වැඩේ. තෙල් ටිකේ ලිපේ තියලා තමයි මේ ටික කපන්නේ. එතකොට තෙල් ටික වැඩි රත් වෙන්නෙත් නැහැ. තට්ටක් ගාලා දාන්න පුළුවන් නේ. ඒ කාලේ ඉතුරු වෙන ඉතුරු වෙලා යනවානේ. එහෙම කරාදින් දැන් මා දැන් තෙල් ටික දැම්මා. එතකොට අපි ඒක ගින්දර දැම්මා. හරි. දැන් ඒක චුට්ටක් බැදෙන්න ආරිනවා. තාමකුත් කපන්න කොටන් තියෙනවා. ආ, අමුස් කරල් දෙකක් කරන් දෙන්නකෝ. රයිට්. ලොකු ඒවද? මේ හරි ලොකුයි නේද සමහර ඒවා. සාමාන්‍යයෙන් ලොකුයි. මේවා කියව එක කරලක් දැම්ම නැති රස ආදරිය. ඔව්. මොකද සමහර දැන් පොඩි දරුවෙක් කනවනේ. එතකොට අපිට ඒකේ තියෙනවා ප්‍රමාණයකට දෙන්න පුළුවන් ඒක සැර. තව මොනවද උනේ? තමනම් තියෙනවා දේවල් මං ඉන්නකෝ කියන්නේ. දැන් ඒක දැම්මේ කොහරද මං දාන්නේ නැහැ තෙලට. තෙලට දාන්නේ නැහැ. එතකොට ඒක තැම්බෙනවනේ හා. දැන් අපි ඒක කියලා දීලානේ තියෙන්නේ. ඔව් ඒක දැන් අපි කියලා දීලා තියෙනවා. එපා කියලා දීලා කියලා තියෙනවා. බලමුකෝ කරපිංච දැම්මා අපි, අමු මිරිස් දැම්මා, ලූණු කපලා අපි තියාගත්තා. ඔව්. හරි. ඒක දැන් මේක බැදෙන්න ඕන. ඔව් ටිකක් බැදෙන්න ඕන. දැන් මේක බැදෙනකොට අපි මේකට එකතු කරනවා මිරිස් කුඩු. මිරිස් කුඩු. මිරිස් කුඩු. ලස්සන පාට දෙන්නේ එතකොට. ලස්සනයි. ඔව්. ඒකත් ගෙදරම හදපු මිරිස් කුඩු ඔක්කොම. ආ. එතකොට ලුණු අපේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික එකතු කරනවා. ඊළඟට දානවා රසාදරි මම මේකට සියඹල. සියඹලා ඉස්මතික. ඔව් සියඹලා හැඳි තුනක් විතර දාන්න. දාන්න මොන දෙයක් තමයි මේ? මොනවාද? අබ. අඹරගත්ත අබ. දැන් අඹරගත්ත අබ කිව්වහම ඉතින් අබ ක්‍රීම් දාලා හරියන්නේ නැහැ නේද? ආ නෑ ඉතින් අබ අඹරලා දැම්මම තමයි හොඳ නේද? ඔව්. දැන් ඔන්න රන්වන් පාට වෙලා. මිරිස් ටික තෙලට දාපුවාම අපූරු ලස්සන පාටක් තියෙනවා. ලස්සන පාටක් තියෙනවා. හරි. දැන් මේ කොහිල ටික එකතු කරනවා මේ කුටු කපාගෙන හදාගත්ත කොහිල ටික අපි එකතු කරනවා. අර තුන පහ මිශ්‍රණයත් එක්කම එක ටෙම්පරාඩුව. කාන්ති මිස් ඉතින් එළවලු කෑම වැඩියෙන් කන්න කැමති හින්දා මං හිතන්නේ හුඟක් කැමති වෙයි. හැබැයි කොහිල මාළුව කොහිල මාළුව උයලා ඉවර වුණාම මස් කරියක පෙනුම තියෙනවා. මම මේ කියන්න හැදුවේ කොයිල මාළුවක් තමයි උයන්නේ. ඒුණට එන්නේ නම් අපිට මස් කරියක සුවඳ. ඒක හේතුවක් තමයි අපි ගෙදර හදාගත්ත ඉතාම ගුණාත්මක භාවයෙන් හිර තුන පහ එකතු කරා. අනිත් එක කොහිල කපලා තියෙනවා වෙනස්. ඒක දෙක. දැන් මේකට වතුර මුකුත් දානවද? නෑ ඕනේ නෑ ඕනේ නෑ. වතුර මුකුත් ඕනේ නෑ. දැන් අපි මේකට කිරි එකතු කරන්න ඕනේ නේද? හොඳයි. හා. දැන් මේක හැදිලා තියෙන්නේ. දැන් අපි මේකට කිරි ටිකක් එකතු කරමු. මිටි කිරි දිය කිරි එකටද නැත්නම් මිටි කිරි විතරද? මිටි කිරි දිය කිරි දෙකම එකට දාලා තියෙන්නේ. හා. මහා ගොඩකුත් නෙමෙයි. නෑ නෑ ගොඩක් ඕනේ නෑ. සාමාන්‍ය ප්‍රමාණයට දාන්න. සුවඳ නම් හරිම අමාරුයි කාන්ති මිස්. ඉඳ ගන්නම බෑනේ. ඔය රසාදරි බලන් ඉන්නේ දැන් රස බලන්න. රසාදරි. දැන් කොහොමද දැන් අපි මේ කොහිල කරිය බලාපොරොත්තු වෙන්නේ මොනවත් එක්ක කන්නද? ආ කියන්න බලන්න. මොනවත් එක්කද කාන්ති මිස්? වැඩි ඕන එකක් එක්ක කැහැකි මට නම් නිකනුත් කැහැකි. තක්කාලි ගෙඩියකුත් කපලා එකතු කරනවා. අපෝ එපා රහ වැඩි වෙයි. කොච්චි හැමෝන් නැද්ද දන්නේ ඔකට? කොච්චි දාලා වෙන මොන හරි හදමු. ආ මොනාත් එකද කන්න ඕනේ කියලා කිව්වේ නෑනේ දැන් ඉතින්. කිව්වේ නෑනේ ඉන්නකෝ ඉතින් පොඩ්ඩක්. කොහිල මාළුවට රතු කැකුළු හාලේ බත්. තව පොල් මැල්ලුමක්. ඔප්පා. කුණිස දාලා නෑ. ආ අපි නිර්මාංශයිනේ. කුණිස නෑ නිර්මාංශ. එතකොට එතනින් ගියාම ඊළඟට මොනවද හිතන්නේ? පපඩමක් බෙදලා ගත්තම රහයි. ඔය ඇති නේද? බෑ කොළ මැල්ලුමක් ඕනේ. ඔය හතර එකතු කරලා ගෙදරට නමුත්තන්ට දැන් අපි එනවනේ වෙසක් උත්සවේ. ඔව්. දෙමු බලන්න කොහොමද රස කියලා. අයිත් කියන්න කැකුළු හාලේ බතුයි අපේ කොහිල මාළුවයි කොළ මැල්ලුමයි පපඩමයි පොල් මැල්ලුමයි. පොල් මැල්ලුමයි. බලන්නකො චුට්ටක් කාන්ති මිස් දැන් කොහොමද කියලා තත්ත්වේ. නෑ රස බලන්න. මස් කැල්ලක් රස බලන්න දෙන්නද? දෙන්න දෙන්න. මං ගන්නද මේක?
මේකට දාමුද අපි? දැන් ඇතිද? පොඩි කෑල්ලක් බලන්නකෝ. කටේ දාන්න. ඕකෝ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම හැන්දකට ගන්න. ඒ කියන්නේ බයයිද මේ කටේ? උණුයිනේ උ. ඔබතුමියගේ අදහස කොහමද? මට කන්න ඕනි මගේ අත පිච්චේ කියලා බයයි. අර හැන්දක් ගත්තා. අත පිච්චුනහම මොකද අනේ රස බලලා? ආ චූට්ටක් එහෙනම් දෙන්න. හැබැයි පිච්චුනොත් එහෙම කන්න කන්න. ඇත්තමයි පිච්චෙනවා. ඇත්තමයි කොහිල කියලා කිව්වේ නැත්තම් මේ ආත්මෙට හොයන්න බෑ මේ කොහිල කියලා. ආත්මෙ රසයි යා. එච්චරටම රසයි. මට දැන් ඉක්මනට අර පුළුවන් නම් හදාගන්න. ඔය හැන්ද අකින් තියන්න මට පේනවා ඔයා තවදුරටත්. නෑ 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 නෑ. තවදුරටත් නෑ. මම දැන් තවදුරටත් මේක දාගන්න කියලා හදන්නේ. ආ ගන්නකෝ බලන්න මේ. මොකද බලන්න එපා ඔබත් කො තෙල් පෑදීගෙන තෙල් පෑදිලා පොලොස් ඇඟෙන මේ වගේ තෙල් පෑදිලා. නෑ බලන්න. මෙහෙම දැක්කහම ඇත්තටම කියන්න බෑ. බෑනේ. මෙහෙම අගේ කරනකොට කාටද ආඩම්බර? පොඩ්ඩක් ඉතුරු කරගන්න අපිට ටිකක් පාන් කියලා. අන්න ඒක හරිම වැදගත්. ඇත්තටම ඇත්තටම අම්මා පාන් කන්න නම් හන්දෑවට රෝස් පාන් උණු උණු වේ. කොහිලත් එක්ක. ඔව් ඔව්. මේ විදිහේනේ. ඔව්. මේ විදිහට රසට පොලොස් එකක් හදාගත්තාම නෙමෙයි මේ කොහිලාලයක් හදාගත්තම අර කියපු විදිහේ ආහාර වට්ටෝරක් වගේම රසට උණු උණුවේ රෝස් පාන් එකක් කන්න පුළුවන්. අපි තුන්දෙනා මතක් කරගෙන නේද? අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්න. කොහිල වලින් හදන තව කෑම ගොඩක් තියෙනවා. කොහිල අල ව්‍යංජනය. අවශ්‍ය ද්‍රව්‍ය කොටුවට කපාගත් කොහිල ග්‍රෑම් 350ක්, බීලූණු ග්‍රෑම් 25ක්, අමුමිරිස් කරල් 2ක්, කරපිංචා, රම්පෙ, වැදපු 3-5 තේ හැඳි 2ක්, කහකුඩු තේ හැඳි භාගයක්, උළුහාල් ස්වල්පයක්, පොල් කිරි කෝප්ප 2ක්, තක්කලි ග්‍රෑම් 100ක්, සියඹලා ග්‍රෑම් 50ක්, පොල් තෙල් තේ හැඳි 2ක්, ලුණු රස පදමට. කතාවක් තියෙනවා කියන්න. විරාමයේ අතරතුරදී මං අම්මගෙන් පොරොන්දුවක් ගත්තා. කාන්ති මිසාගෙනනේ හිටියේ. අනිවාර්යයෙන්ම මේ බැදපු 3-5 එක අපිට හදන හැටි කියලා දෙනවා කියලා. මොකද අපි විතරක් නෙමෙයි හුඟක් වෙලාවට මේ වැඩසටහන දැන් විදේශ රටවල ඉන්න අපේ ඇත්තොත් බලනවානේ අපේ හැඩ. ඒ නිසා ඉතින් හැමෝටම වැදගත්නේ. හරිනේ? හරි. හරිනේ? හරි. ආ දැන් කියන්න මට කොහිල වලින් හදන තව දේවල් මොනවද කියලා. කවද විතරද ඔක බලාපොරොත්තු වෙන්නේ? හැකි කොනින් නේද? මේවා හදන්න බෑ නැත්තම් ඕක නැත්ත. 3-5 පස්සේ කොටමු. ඉස්සෙල්ල දැන් කොහිල දලු ටික හදමු. කොහිල දලු ටික. කොහිල අල විතරක් කියලා දීලා බෑ. මට හිතුණා දලු ටිකක් හදන්න ඕනි කියලා. කොහිල හැබැයි හොඳ කොහිල දලු ටිකක් හම්බ වුණා. ඒක නම් ඇත්ත. හරිම ලස්සනයි. පොඩ්ඩක්වත් නෑ. හරි ලපටි. මේ අතර පොඩි කරනකොට පොඩි වෙනවා. එච්චරට හොඳයි. දැන් බලන්න මේ කිසිම අමාරුවක් නැතුව හරිම රසට ඉක්මනට හදන්න ඇති. කාන්ති මිස් පොඩ්ඩක් බලාගන්න. දැන් ඔයා මේකට මට කවියක් කියනවා නේද? බලමු හොඳ වුණොත් කියනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට අපේ අම්මලා කියනවා කොහිල ටික ওই විදිහට කපලා ගන්නවට ඇඩිය මේ අර නූල් ඇරලා කඩලා කඩලා ගත්තාම රස වැඩි කියලා. ඒකේ ඇත්තක් තියෙනවද නැත්නම්? මම හිතන්නේ මෙහෙමයි. ඕක සාමාන්‍යයෙන් අපේ ආච්චිලා අම්මලාත් එහෙම තමයි කළේ. නමුත් මම පොඩ්ඩක් ඒක වෙනස් කරා. මොකද අර කොහිල මිටි අරන් කඩන්ඩ ගියාම සෑහෙන වෙලාවක් යනවා. ඊට වඩා මං හිතනවා රසේ මන් දන්නේ නැහැ කියන්න වෙන කාලය ඉතුරුයි. ලස්සනයි, පෙනුමයි, රසයි ඔක්කොම එකට ගැටි වෙලා තියෙනවා. හරියටම කිව්වොත් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන. හරි නේද? හරි. අපි අපේ හැඩයට. අපේ හැඩයට. හරි. ඔන්න දැන් බලන්න දැන් හරිම ලේසියි. ඔන්න දැන් කොහිල දලු ටික දැම්මා. විනාඩි 5කින් කොහිල දලු ටික කපා ගත්තා. කපා ගත්ත කන්න පුළුවන්. විනාඩි 5ක් යන්නෙත් නෑ. සාමාන්‍යයෙන් මේ විදිහට ගත්තා. හොඳට කැපෙන පීයක. ලූණු ගෙඩියත් ඒක ටික ලොකුවට මං කැපුවේ. මං කැමති හැඩයකට දාන්න පුළුවන් කපලා. මෙහෙම. අවමිරිස් කරලකුත් මේකට මෙහෙම කපලා එකතු කරනවා. ඊළඟට අපි කරපිංච පොඩ්ඩකුත් එකතු කරනවා. දැන් මේකට අවශ්‍ය හැම දෙයක්ම දාන එකතු කරනවා. සියඹලා ටික. එතකොට මේ සුදු මේ උළුහාල් කුරුඳු පොතු. කහ හැඩේට පාටට කහ. කහ.
මේ තියෙන සුදු සුදු තුන පහ. තුන පහ කියන්නේ අපි අමුතුන පහ. ඒ ටිකක් එකතු කරනවා. අබ අනිවාර්යයෙන්ම ඕනේ අඹර ගත්ත අබ. අබ ටිකක් අඹරලා තියාගන්න එක හොඳයි වගේ නේද? ඔව්. කිසි ප්‍රශ්නයක් නෑ. අබ අඹරලා ඉවර වෙලා ඒකට තේ හැඳි භාගයක් විනාකිරි එකතු කරන්න. එකතු කරලා බා එලියෙන් තියන්න පුළුවන් දවස් ගණනාවක් මේ වගේ මුකුත් වෙන්නේ නැහැ. අයිස් පෙට්ටිය තියන්නත් පුළුවන්. අම්බ අඹරලා විනාකිරි තේ හැඳි භාගයක් දාන්න. ඔන්න තව රහසක් කිව්වා අපි. තව රහසක් කිව්වා. ලුණු ටිකක් රසානුව. රසානුව ලුණු ටික. එකතු කරලා. දැන් මොනා කරයි කියලාද මම හිතන්නේ ඔයා. තක්කලි ගෙඩියකුත් දාන්නයි යන්නේ. තක්කලි ගෙඩියකුත් අපි ටිකක් දානවා. කපත් ලොකුවට. ඒකත් ටිකක් ලොකුවට කපලා දානවා. මොකද රැකියාවලට යන කාන්තාවන්ට බොහෝම ඉක්මනට සරලව ලියා ගන්න පුළුවන් විදිහක්. දැන් අම්මේ තක්කලි දැම්මා, සියඹල ඉස්මත් දැම්මා. සියඹල ඉස්මවලින් ඇඹුල් රසෙන්න. තක්කාලි වලින් ලස්සන පෙනුමක් එනවා. දෙකම එකට එකතු වෙලා එන්නේ. එතකොට දැන් මේකේ කරන්න තියෙන්නේ හොඳට අති. ඔව් අති. හැබැයි හැන්දෙන්න මේ වැඩේ කරන්න බෑ. හොඳට මේක ටිකක් පොඩි කරන්න. දැන් හොඳට මෙහෙම මේක ඇත්තට අතින් පොඩි කරගන්න. හොඳට අතින් පොඩි කරගන්න. පොඩි කරලා හොඳට මේක මෙහෙම තද කරනවා. තද කරලා කිරි ටික අරගෙන අපි පළවෙනි සහ දෙවෙනි කිරි. දෙවෙනි කිරි. මේකට එකතු කරමු. මතක ඇතුවායි මතක් කරන්නට ඕනේ අපි කලින් දවසේ හදලා තියාගන්නවා නම් තුන පහ ටික දාලා මේක මිශ්‍ර කරගන්න. හැබැයි ඇඹුල් වර්ග එකතු කරන්න එපා කිව්වා. ඒ වැසියනේ රහස්. උදේට ඇඹුල් ටික දාගෙන අපි ලිපේ තියාගමු. හරි කාන්ති මිස් ලිපට. දැන් මුකුත් නැහැ. තෙල් මුකුත් නැහැ. තෙල් නැහැ. තෙල් නැහැ කියන්නේ ලොකු දෙයක් නෙමේ කාලේ නේද? තෙල් නැතුව අපි කෑමක් හදනවා කියන්නේ. කිසි දෙයක් නැහැ. තෙල් නැහැ. දැන් මේක අපි වහනවා පැහැන. වහලා තමයි යන්නේ. වහලා තැම්බෙන්න අරිනවා. ඔව්. මං ඉතින් පිඟාන බෙදාගෙනමයි ඉන්නේ කොහිල ටික හරියනකම්. දැන් හරිද? කොහිල හරි. හරි. කන්න පුළුවන්. කොහිල දළු ඔක්ක පාන් කන්න නම් බෑ. බෑ බෑ පාන් කන්න බෑනේ. පාන් කන්න බෑ. මොනවා දැන් බලන්න දැන් මේකේ දැන් මං අර ඔක්කොම තුන පහ එකතු කරලා මේක හැදුවා. තක්කාලි වල පාට එහෙම්ම තියෙනවා. මේ කොහිල වල කලර් පාට එහෙම්ම තියෙනවා. හැබැයි වහලත් තැඹුයි නේ. වහලත් තැඹුයි ටිකයි. දැන් ඉතින් පොඩ්ඩක් තව මේකේ ගිනි අඩු කරලා තිබ්බම මේ ටිකත් හින්දෙනවා. අසහදරි පොඩ්ඩක් බලන්නකෝ මේකේ රස කොහොමද කියලා. මට කියනකොට ඉතින් කාන්ති විශ්ව දුක හිතෙනවා. මේ විදියට ලස්සනට පාටත් රැකගෙන රසත් රැකගෙන කෑම හදයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහා පැත්තේ ස්වීනිතා කොතලාවල මහත්මිය බලාගෙන ඉන්නවනේ. ඉතින් ලස්සන කරන්න. ඒ නිසා අපිට ඔබේ නිවහනෙන් යන්නත් වෙනවා. හැබැයි ඉතින් මෙච්චර රස කෑමක් හදපු වෙලේ කාන්ති මිස්ගේ කවිය නැතුව යන්නත් බෑනේ. ඒ හින්දා අපි කවිය කියමුද? කියමුකෝ බලන්න. පොළෝ කුසින් ඉහළ නැගුණු වනස්පතිය භාගේ ලොව දස දෙස පැතිරේවා අපේ හැඩය සතුසේ විදාබර වූ හද නිවිලා පායන සඳ භාගේ පැමිණෙන දුක් දුරු වේවා හිරු දුටු පිනිවාගේ. කොහිල දළු ව්‍යාංජනය අවශ්‍ය ද්‍රව්‍ය කොහිල දළු මිටියක් අඹරාගත් අබ තේ හැඳි එකක් මිරිස් කුඩු තේ හැඳි එකක් තක්කලි ගෙඩි දෙකක් අමු තුන පහ තේ හැඳි දෙකක් ලුණු රස පදමට පොල්කිරි කෝප්ප එකක් උළුහාල් කුරුඳු පොතු බීලුණු ගෙඩියක් අමු මිරිස් කරල් දෙකක්.
ස්වභාවික කියන වචනයට පමණක් මුවා නොවී සැබෑ ලෙසම ස්වභාවික දේවල් හරහා අපේ හැඩයට ලස්සන වෙන හැටි කියන්න තමයි අපි සූදානමින් ඉන්නේ. දන්නවනේ කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. සුපුරුදු විදිහටම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ස්විනීතා කොත්තලාවල මහත්මිය අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම කවියක අඩුපාඩුව කවදාවත් ඇති කරන්න ඇති වෙන්න කාන්ති ශිල්පාධිපති ගුරු මෑණියනුත් අපත් සමග ඉන්නවා. මං හිතන්නේ ලස්සන ගැන කතා කරනකොට ලස්සන කවියකින්ම පටන් ගත්තොත් හොඳයි නේද සිනිදා මහත්මිය? හරි කැමති කවිය අහන්න. අද ඔය කවිය කාට හරි කියනවද විශේෂ කෙනෙකුට? ඔක්කොටම අපි සේරටම. අපි සේරටම. හා බලමුකෝ. ලන්දේ නුඹේ රුව දුනුකේ මලක් දෝ සුබේ ලෙසට රුව පුබුදන විලක් දෝ ලොබේ වදන ළමෙද පුරාන් කුඹුදෝ රුවේ දිලෙන ලඳ දෙවඟන ලියක් දෝ. දෙවංගන ලියක් දෝ ලියන්ඩෝ ඕනෙදිට හදා ගමු නේද? හරි, අපේ ස්වභාවිකත්වය පිළිබඳව කතා කරා. ස්වභාවික දේවල් උපයෝගී කරගෙන ලස්සන වෙන හැටි, විශේෂයෙන් මේ කිසකේ ස්වභාවික ලෙස වර්ණ ගන්වන එක ගැන හොඳ ප්‍රතිචාර තිබුණා නේද සුනිතා මහත්මිය? සැබෑ ලෙසටම. ඉතින් ඒ වගේම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔබේ මුහුණේ තියෙන ඉතාමත්ම ආකර්ෂණීය අංගයක් පිළිබඳව. ඇස් දෙක වගේ රැක බලා ගන්න කියලා කියනවා. හින්දා අපි කලිනුත් ඇස් දෙක පිළිබඳව කතා කරා. හැබැයි අද කියන්නේ ඇස් දෙකේ ලස්සන කොහොමද රඳා පවත්ව ගන්න කියලා. මං හිතන්නේ එතනින් අපි ආරම්භයක් ගත්තොත් හොඳයි. ඔව් රසාදරී, මොකද ඇස් දෙකක් කියන එක ඉතින් වටිනා කියන ඉන්ද්‍රියක් වගේම මූණේ හැඟීම් පිනවීම කරනවා නේද? ඉතින් ඒක නිසා මේ අද මං හිතුවා ඇහි බැඹ සැකසීම කරන්න. මොකද මේ ඇහි බැඹ සැකසීමෙන් මූණට විශාල පිනුමක් දෙනවා. ඒ විතරක් නෙමෙයි, අර කිව්වා වගේ එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් මේ ඇහි බැඹ මූණේ හැඟීම් නිරූපණය වෙන ස්වභාවය. ඔව්, දැන් අපි හිතුවත් සරල විදිහට අපිට ඕන විදිහට ඇහි බැඹක් සැකසන්න බෑ. මොකද මං එහෙම කියන්නේ ඇහි බැඹක් ඕන්ට වඩා ලං වුණොත් ටිකක් මූණට නපුරු පාටක් වගේ ගෙන දෙනවා. ඒ කියන්නේ නපුරු පාටක් කියන අපි මෙහෙම කළානේ මොකක් හරි බලන්නේ. මෙහෙම කළා බලන්නේ. ආ. එතකොට ඒක තව වර්ධනය වෙලා පේනවා නේද? පේනවා. ඒ වගේම තමයි ගොඩක් ඈත් කරොත් මේ ඇහි බැඹ නිකන් නළල ලොකුවට පේනවා. ඒ වගේම තමයි ඇහි බැඹ ඕන්ට වඩා දික් කරොත්, දැන් අපි අතින් පොඩි පොඩි වැරදි වෙනවා. පැන්සලක් ගත්තාම ඒ පැන්සලෙන් අඳිනවා කෙලින්ම කන ළඟට විතර ඉරක්. ඔව්, දිගටම ඉරක් අඳිනවා කොණ්ඩෙට යනකම් සමහරලට. එතකොට එහෙම ඇහි බැඹ නැහැනේ. එතකොට නිකං කෘතිම පෙනුමක්. එතකොට ඇහි බැඹක දිගක් තියෙන්නත් ඕනේ. හරි, ඒක නිසා ඒ වගේම ඇහි බැඹ දැන් අපි කියන්නේ අයිබ්‍රෝ ෂේපින් කියනවා, නැත්නම් ආචින් කියනවා. ඒකේ තේරුම තමයි ආරුක්කුවක හැඩේ ගන්නවා කියලා. මේක හරේ නියමාකාර මෙහෙම ආරුක්කුවක් නෙමෙයි. නෙවෙයි. ටිකක් මෙහෙම ගිය ආරුක්කුවක්. එහෙමනම් අපිට පොඩි පොඩි මිමි වගේක් තියෙනවා. මේවායේ නියම මේ ප්‍රමාණයන් ගන්න. එතකොට ඒ වගේම අපි කියනවා ගොඩාක් හීනියට ගොඩාක් ගැඹුරට ඇහි බැඹ හදන්නත් එපයි කියලා. ඒ කියන්නේ සමහරක් අය තනි ඉරක් වගේ තියෙන්න. ඔව්, තනි ඉරකින් හරි හීනියට වඩාත් ගැඹුරු two thin two round කියන්නේ මෙහෙම කියන්නේ. ඒ කියන්නේ මෙහෙම ගිය ඇහි බැඹක් නෙමෙයි, මෙහෙම හරියට මාච් එකක් වගේ ඇවිල්ලා හීනියට. එතකොට පේන්නේ නිකන් හරියට පුදුමෙන් බලන පෙනුමක් මූණට. දැන් අපි මොකක් හරි පුදුම දෙයක් ඇහුවහම මහා කියලා ඇහි බැඹ දෙක උඩට ගන්නවා. එතකොට නිකන් හිතන්න කාන්තාවක් කැමතිස්සෙම පුදුමයෙන් බලනකොට ඒක ඇයට ඉතලම් හොඳ නෑ නේ, ගැළපෙන්නේ නෑ නේද? ඉතින් ඒක නිසා ඇහි බැඹ සැකසීමේදී ඩිංගක් පරිස්සම් වෙන්න ඕනේ. සරල මිමි ටිකක් තියෙන ලොකු දේවලුත් නෙමෙයි. අපි කිව්වොත් පළවෙනි මිම්ම තමයි තිලින් පෙන්නන්. හරි ලේසි, අපේ නහයේ මේ කොනයි ඇහි මේ කොනයි අතර පැන්සලක් තිබුණ. රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් එපා, අපි තැන් දෙකක් එපා. එතකොට නහයි මේ කොනයි ඇහි මේ කොනයි අතර තිබ්බොත් ඒ අතර තියෙන අනවශ්‍ය රෝම ටික අයින් කරන්න ඕන. හරිනේ, ඉස්සල පෙන්නන්න නහයයි මේකයි අතර. ඊළඟ ඇහි බැඹක් මං කියන ඕන්ට වඩා දික් වෙන්නත් බෑ, කොට වෙන්නත් බෑ කියලා. එතකොට නහයි මේ කොනයි ඇහි පිට කොනයි අතර රේඛාවක් තිබ්බොත් ඊට මෙහා තියෙන මේවා ටික ඉවත් කරන්න පුළුවන්.
ඒ වගේ මං ඉස්සෙල්ලත් කිව්වෙන් රසාදරි මේක හරිම ආච්චකක් නෙමේ මෙහෙම ගිය ආච්චකක්නේ ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් හයි පොයින්ට් එක කෙලින් කෙනෙක් බැලුවොත් කළු ඉංග්‍රියාවේ පිටපැත්ත කළු ඉංග්‍රියාව වා කෙලින් බලන්න බබා ආ එතකොට මෙතන තමයි හයි පොයින්ට් එක ඉන්නේ එතකොට ඕන කෙනෙක් දෙහා බැලුවහම බලන්න මෙහෙම රවුමක් නෙමේ මෙහෙම ගිහිල්ලා මෙහෙම තියෙන්නේ පොඩට ඉස්සෙච්ච රවුම ඒ තැන හොයා ගන්න පුළුවන් කෙලින් බලලා අපි මෙහෙම පැන්සලක් තිබ්බොත් කළු ඉංග්‍රියාවේ පිටපැත්ත එතකොට මේ සරල මිමි ටික මන ගත්තට පස්සේ අපිට පුළුවන් ඉස්සෙල්ලාම ඇහි බැම්බ මේ අතර තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරන්න ඇහි බැම්බේ ඉවත් කරන ක්‍රමයක් තියෙනවා අපි දන්නවා ඉස්සර ඉඳන්ම ට්වීසර් එකක් භාවිත කරන්න පුළුවන් නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා තියෙනවා ට්වීසර් එක තියෙනවා ඉස්සර වැක්ස් උත් පාවිච්චි කරා දැන් වැක්ස් එකිනුත් පුළුවන් හැබැයි අපිට ෂේප් එක ගනිද්දි හැඩේ ගනිද්දි මං හිතන විදිහට එක්කෝ මේක එහෙම නැත්නම් ට්වීසර් එක වඩාත් හොඳයි කියලා මං සර් එක හෝ ත්‍රෙඩින් එක ත්‍රෙඩින් එක ත්‍රෙඩින් කියනවා නූලක් අරගෙන අපි බොහොම සරල දෙයක් නූල අරගෙන නූලෙන් පොඩ්ඩක් පෙන්වන්න తిරෙන්නේ නූල මෙහෙම නූල නිකන් අරගෙන කරකවල පෙන්වන්න අර නිකන් මෙහෙම ගන්න කිසිම මේකේ දෙයක් නැහැ අර පොඩි ගැටයක් හදා ගන්නවා ඊට පස්සේ අපි මේ අතර තියෙන අනවශ්‍ය රූම් ටික ඉවත් කරනවා දැන් ත්‍රෙඩින් කරනකොට මතක තියාගන්න ඕනේ කරන එක්කෙනාගේ එක සාකච්ඡා කරගන්න ඕනේ. මොකද ගැලෙවුවට පස්සේ ආයි හයි කරන්න බෑනේ. ඉතින් ඒක නිසා හීනියට ගලෝලි වෙලා හරිද කියලා අහන නරකයි. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙයක් තමයි නැචරල් ලයින් එකට ගලවනවා. ඒ කියන්නේ ස්වභාවික පෙනුමෙන් යුක්තව අයිබ්‍රෝ එකක් හදනවා. ඒ කියන්නේ හෙයා ලයින් එක වගේම අයිබ්‍රෝ එකෙත් තියෙනවා ලයින් එකක්. පිටත තියෙන අනවශ්‍ය රෝම අයින් කරාම නැචරල් ලයින් එකට ඒ කියන්නේ ස්වභාවික පෙනුමෙන් පේන අයිබ්‍රෝ එකක් අපිට හදාගන්න පුළුවන් ඊට පස්සේ අපි කරන්න හොඳට උඩ පැත්තට පීරනවා අයිබ්‍රෝ එක පීරුවාම අපිට පේනවා හෙයා ලයින් ඒ ලයින් එකට අයිබ්‍රෝ ලයින් එකෙන් පිට තියෙනවා අනවශ්‍ය රෝම එතකොට ඒ ටික ඉවත් කරනවා. ඉවත් කරනකොටත් මතක තිය අල්ල ගන්න දුව. අපි කියන්න ඕනේ අල්ල ගන්න කියලා. මොකද SPH2 එහෙම පරිස්සම් වෙන්න එපා. ආ. මේම අල්ලගෙන ඇගේ සහයත් ලබා ගන්න ඕන වෙනවා. මොකද SPH2 තියෙනවනේ. ඔව්. ඊට පස්සේ අර අයිබ්‍රෝ එකේ පිටින් තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරනවා. අනිත් එක කොනේ ඉඳලා ආරම්භ කරන්නේ ඉක්මනට ගලවන්න තෝරන. මොකද බොහොම සංවේදී තැනක් නැහැ කියන්නේ. ඔව්. සමහර වෙලාවට මේ ඇහිබම සැකසීමේදී කෙරෙන චෝදනාවක් තමයි අනේ කොච්චර හැදුවත් මගේ ඇහිබම දෙක එක වගේ නැහැනේ කියලා. ඔව් රසාදරි දැන් කොහේවත් මූණක් ගත්තත් දකුණු පසයි වම් පසයි එක විදිහටම නැහැ. ඕකනේ ওই මේකප් එකෙන් කරන්නේ අඩුපාඩු වහන එකනේ. එහෙම නැත්නම් කැත වහනවා කියන්නේ කතාව. ලස්සන අයබ්‍රෝ එකක් තියෙනවා නම් ඒ පිළිවෙලට අනිත් එක හදන්න පුළුවන්. නැතුව පිහිටීමේදී කලාතුරකින් තමයි එක විදිහටම පිහිටන්නේ. දෙක දෙවිදියක් අපිට පුළුවන් එක විදියට ගේන්න මේකප් එකෙන් පුළුවන් මෙහෙම අයබ්‍රෝ එක අයින් සැකසීමේදී පුළුවන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇහිබැම වල රෝම ටිකක් ගනව පිහිටන්න පුළුවන් සමහර කෙනෙකුගේ ඊටම අතරින් පතරද මේ තත්ත්වය අපිට ස්වභාවිකව වර්ධනය කරගන්න පිළියම් තියනවාද තියනවා දැන් කියනවා මේ තල තෙල් ගන්න එළිඟි තෙල් ගන්න කියලා ඒ වර්ධනය සඳහා එහෙම නැතුව රසාදරි බැරි වෙලාවත් අපි දැකලා තියෙනවා මොකක් හරි අනතුරක් වෙලා අයබ්‍රෝ එක කොටසක් නැතුව එතන සමහානි වෙලා එතන නැහැ පොඩි කාලේ වැටිලා වෙන්න පුළුවන් අනතුරක් වෙලා වෙන්න පුළුවන් ඒක නම් එන්නේ නැහැ එතන කෙස් වැවෙන්නේ නැහැ ඒකට අපිට පුළුවන් පිළියමක් මම කියලා දෙන්නම් තද දුමුරු පැන්සලක් කරන් කඩ ඉරි වලින් වසන්න ඕනේ වහලා පීරන්න ඕනේ ඇයි තද දුමුරු කිව්වේ සාමාන්‍යයෙන් කළුනේ අපි දන්න ඇහිබම් නෑ ඇහිබම් වලට කොණ්ඩෙට අපේ ඇත්ත කතාව කළු නෙමෙයි කළු ගාන්නේ නැහැ තද දුමුරු එතකොට අපි ඒක තමයි එහෙම ගෑවහම ස්වභාවික පෙනුමක් තියෙනවා කළු ගාලා ඈත ඉඳලා බැලුවත් පේනවා පැන්සලකින් ගාලා කියලා නේද ඒක නිසා අපි ඒ කඩතොල්ල වහන්න පුළුවන් කඩ ඉරි වලින් තනීරකිනුන් නෙමෙයි කඩ ඉරි වලින් වහලා ඊට පස්සේ තද දුමුරු පැන්සලක් අරන් කඩ ඉරි වලින් ඇඳලා බ්‍රෂ් එකකින් පීරන්න ඕනේ. එතකොට අර අපි අයබ්‍රෝ එක වගේම පේනවා. ස්වභාවිකව ඇහිබම සකස් කරගන්න. දැන් අපි මෙතන යටි මේවා ටික අයින් කරා. ඊට පස්සේ උඩ ටික අයින් කරන්න පල්ලෙහාට පීරනවා.
අපි උඩ කොටස සකස් කරගන්න කලින් පුංචි විරාමයකට ගිහින් ආවට කමක් නෑ නේද? කමක් නෑ. හරි. පොඩි අවස්ථාවක් දෙන්න අපිට. සකස් කරගත්ත දැන් උඩ කොටස සකස් කරන්නයි තියෙන්නේ. ඕර අසාධන. එතකොට පල්ලෙහාට පීරනවා. පල්ලෙහාට පීරලා ඉන්න. පල්ලෙහාට පීරලා. ඊට පස්සේ අර අයිබ්‍රෝ ලයින් එකෙන් පිට තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරනවා. ඔතන ඉදි තමයි අපි අර කළුවෙන් ගිරියාවේ උඩ කොටස කියලා කිව්වේ නේද? මිමි ගණිද්දිම හිතේ තියා ගන්න ඕනි කොටද කොටස කොයි කොටසද උසම තැන කියලා. තව දෙයක් වැදගත් දෙයක් කියන්න ඕනේ. අයිබ්‍රෝ එකක් දැන් මෙයා දැන් නැචරල් ලයින් එකට ඔය ගලවලා තියෙන ස්වභාවික පෙනුම. කවුරු හරි කැමති වුණොත් තව හීනි කරන්න කියලා කවදාවත් අයිබ්‍රෝ එක ඇහි බැඹක් උඩින් ගලවන්නේ නැහැ. මොකද මේක ආච් එකක්නේ. උඩින් ගලවන්න ගලවන්න ඇහි බැඹ රේඛාවක් බවට පත් වෙන ඉරක් වගේ වෙනවා. ඒක නිසා හීනි කරන්න අවශ්‍ය කෙනෙකුට ආයි පුළුවන් යටි ලයින් එක ගලවන්න. දැන් මෙහෙමයි උඩින් ගලවන්නේ නැහැ කිව්වට සමහර වෙලාවල අපි දැකලා තියෙනවා රසාදෙදි කිරිබත් කෑන මෙහෙම තියෙනවා. ඔව්. කෝණයක් වගේ. ආ ඒ කොටස් ෂේප් කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව උඩින් ගලවන්නේ නැහැ. තව දෙයක් තමයි ඇහි බැඹි කපන්නේ නැහැ. කපන්නේ නැහැ කිව්වට අපි හොඳට පීරලා සමහර අතරපතර කෙස් ගස් තිනවා දිගට වැවිච්ච. ඒවා කපනවා. කපන්නේ නැහැ කිව්වට අතරින් පතර වැවිලා තියෙන දිගටි කෙස් ගස් අපිට කපලා ඉවත් කරන්න වෙනවා. ඒකට විශේෂයෙන්ම පුංචි පුංචි උපකරණ තියනවා නේද? ඔය පුංචි කතුරක්. තව දෙයක් තමයි මං අර ඉස්සෙල්ලත් කිව්වා වගේ රසාදරිය. හදලි ඌර්ණයෙන් පස්සේ පේනවනම් අඩුපාඩුවක් අපිට අඩුපාඩුව සකසා ගන්න පුළුවන් තද දුමුරු පැන්සලක් අරන් කඩඉරි වලින් ඇඳලා බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් පීරලා දානවා. එතකොට අපිට ස්වභාවික පෙනුමෙන්ම යුක්තයි. එහෙම නැතුව අර අඩුපාඩු අපි පේන්න සකසන්නේ නැහැ. හොඳයි. දැන් අපිට මේ විදිහට අවශ්‍ය නම් පුංචි දැන් මෙහෙම කරුවට පස්සේ අපි පොඩි ඉදුමුන් ගතියක් එනවා නම් සූදින් ජෙල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටෝන දාන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් කැට එහෙම තියන්න එපා. මම ඔය ටී ඉස්සෙල්ලත් කියන්නේ නැති දැඩි සීතල දැඩි රසයෙන් හොඳ නැහැ. ඒක නිසා අයිස් පෙඟවූ පුළුන් වලින් ටිකක් තෙතමාතු කරගන්න පුළුවන්. ඇස් බැම ගලවපු වහාම ඉදිමෙන ගතියක් දැනෙන ගතියක් තියෙනවා නම් නැත්නම් සූතින් ජෙල් එකක් දාන්න පුළුවන්. තියෙනවා වෙළඳපොළේ. එහෙම නැත්නම් ටෝන චුට්ටක් තෙතමාතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් පෙඟවූ පුළුන් වලින් තෙතමාතු කරන්න පුළුවන්. ඒ විදිහට ඔබට ලස්සන ඇයිබමක් සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඇයිබම ලස්සනට සකස් කරගත්තා වගේ තමයි තව තව පුංචි පුංචි දේවල් කරලා ලස්සන වෙන්නත් හුඟක් අය කැමති. කාන්ති මිස් දැන් අපි අපේ සම්ප්‍රදාය ගැන කතා කරනවා. නමුත් ඒ සම්ප්‍රදාය රැකගෙනම අපිට සමහර දේවල් එකතු කරගන්න පුළුවන් නේ ලස්සන වෙන්න. කලාවෙත් එහෙමයි නැටුමෙත් එහෙමයි අපි අලුත් ලෝකේ අලුත් අලුත් දේවල් එකතු කරගන්න ඕනේ. මම හිතන්නේ මේ ඇහිබම වලටත් එහෙම දේවල් තියෙනවා. අපි දකින්නවා දැන් හුඟක් කලාවට කොණ්ඩ එක එක පාට ගන්නවා. හැබැයි කොණ්ඩ විතරයි පාට වෙන්නේ. ඔව්. ඔව් රසාදරි. මං හිතුවා මොකද මං වැඩිය මේක දැකලා නැහැ කාන්තාවන් අතර කෙරෙනවා. මං මේක කියලා දෙන්නම හිතුවේ ඒකයි. සමහර වෙලාවට අපි වයසත් එක්කම කොණ්ඩේ ඉදෙනවා. එතකොට ඇහි බැමත් ඉදෙනවා. ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි අර ඔළුවේ ගාන ඩයි ටිකක් අරගෙන ඇහි බැමෙත් ආලේප කරනවා. මොකද යුතුව නේද? මොකද පැකට් එකේම කියලා තියෙනවා ආලේප කරන්න එපා. අහිතකර බලපෑම් ඇතිවීමට පුළුවන් කියලා. ඇස් ආරක්ෂා කරගන්න කියලාම තියෙනවා ආලේපනේදී. ඉතින් ඒක ඒ අයටත් පුළුවන්. ඇහි බැඹ සුදු වෙලා තියෙනවනේ. තව දුර්වල ඇහි බැඹ කියන්නේ ඇහි බැඹ තියෙනවා. නමුත් දුර්වලයි. වැඩිය පෙන්නුම් කරන්න. ඒගොල්ලන්ට වැඩි කරලා පෙන්වන්න. හොඳට thick eyebrow එකක් පෙන්වන්න. තව දෙයක් තමයි අර ඔයා කිව්වා වගේ කොණ්ඩේ පාට කරලා ඇහි බැඹ වෙන පාටක්. නෑ කොණ්ඩෙට ගැළපෙන්නේ ඇහි බැඹිත් පාට කරගන්න පුළුවන්. ඒ වගේම මේක විලාසිතාවක් ලෝකේ තියෙන. මං කියන්නේ දැන් අලුත් විලාසිතාවක් අපි කරන්න වෙනවා. එද ඒ විතරක් නෙමෙයි අපි ඕවා දැන් ගොඩක් වෙලාට කරන්නේ එක්කෝ පැන්සලක් අරගෙන පාට ගන්නවා. ඇයි බැවි හදනවා. ඒක තියෙන්නේ ඒ වෙලාවට විතරයිනේ. එතකොට හැමදාම මේක කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ස්ථීර ඩයි එකකින් සුමාන දෙක තුනක් පාට කරගන්න පුළුවන් නම් ඒක ලොකු වාසියක් සහ ලස්සන දෙයක් නේ. ඒක නිසා මං හිතුවා ඇහි මැමි කලකිරීම
පාට කිරීම ගැන පොඩ්ඩි අදහසක් දෙන්න. පුංචි විලාසිතාවකුත් එකතු කරන්න කියලා කල්පනා කළා. කොහොමද ඒක ලොකු වැඩක්ද? නෑ නෑ ලොකු වැඩක් නෙමෙයි. පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. දැන් අපිට හෙයා ඩයි වගේම ඇහි මැඹේ ගාන පර්මනන්ට් ඩයිසුත් වර්ග දෙකක් තියෙනවා, සෙමි පර්මනන්ට් පර්මනන්ට් කියලා. එතකොට අපිට පුළුවන් වතුරෙන් දිය කරගන්නත් පුළුවන්. වතුරෙන් දිය කරලා ඉවර වෙලා ආලේප කරනවා. ආලේප කරලා මම හැමතිස්සෙම කියනවා නිෂ්පාදකයා විසින් දීලා තියෙන උපදෙස් පිළිපදින්නම ඕනේ අනිවාර්යයෙන්ම. ඔව්. සමහර වෙලාවට විනාඩි 10කින් සෝදන්න කියයි, විනාඩි 20කින් සෝදන්න කියයි, අපි ඒ උපදෙස් පිළිපදින්නම ඕනේ. මොකද නිෂ්පාදකයානේ දන්නේ කොහොමද කියලා මේකේ ප්‍රතිඵල දෙන්නේ. එතකොට අපි ආලේප කරලා ඊට පස්සේ විනාඩි 10ක් තියලා තෙත මිරිකෝ පුළුන් වලින් ඉවත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් හැඩ කරගන්න පුළුවන්. දැන් හැඩ කරලා මේක ආලේප කරන්න වැඩි යන්න එපා. මොකද කරන්නේ? හම ඔව්. ඒක නිසා හදි වෙලා තියෙන ලාවක. ඒක නිසා අපි ආලේප කෙරුවට පස්සේ ඊට පස්සේ පුළුවන් අපිට සකස ගන්න. එතකොට වෙන්නේ මොකද්ද? අපිට පාට අවශ්‍ය පාටත් ලැබෙනවා. ඒ වගේම තික් අයිබ්‍රෝ එකක් හම්බෙනවා. පර්මනන්ට් දෙයක්, ස්ථීර දෙයක් සති දෙක තුනක කාලයක් මේ පාට රඳා පවතිනවා. කොහොමද දෙයක්නේ? කොණ්ඩෙ ලස්සන කරගන්නවා වගේම ඒකට ගැළපෙන ඇහිබම දෙකකුත් බොහොම ලස්සනට සකස් කරගන්න ආකාරය පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් කළේ. ඉතින් මේ වගේ ප්‍රතිකර්ම කරද්දී සහ ඇහිබැම සකස් කරගැනීමේදී, ඒ වගේ මේ වර්ණ ගැනීමේදී විශේෂයෙන්ම ඇසේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් විය යුතුමයි. ඔව්. හැමතිස්සෙම මේව ආලේප කරන්න ඕනේ. මම පෙන්නන්නම් පොඩ්ඩක් ආන විදිය. ඇහිබැඹ මේ ඇහ තෙත මිරිකෝ පුළුන් වලින් වහලයි අපි ආලේප ආවරණය කරන්න ඕනේ. හොඳයි, අපිට බලන්න පුළුවන් නේද? ඔව් කරන්න. ඔබට පළපුරුද්දක් නැත්නම් මං හිතන්නේ මේ වගේ දේවල් නිවසේදී කර ගැනීම ඔබතුමිය අනුමත කරනවද? කාන්තාවක් වුණාම ටිකක් නේද? බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ හැම දෙයක් ගැනම. ඉතින් මේ වගේ තෙත පුළුන් වලින් වැවුවහම ඇහැට යන්නේ නැහනේ. ඊට පස්සේ පුළුවන් අපිට ආලේප කරන්න. ආලේප කරන්න. දැන් මොන වගේ වර්ණයක්ද ඔය ආලේප කරන්න සූදානම්? අපි සාමාන්‍යයෙන් කළු පාට වගේ එක පාට ආලේප කරන්නේ නැහැ. අපි කරන්නේ නැචරල් බ්ලැක් කියනවා. ඒ කියන්නේ යන්තම් කළු, එහෙම නැත්නම් දුඹුරු, බර්ගන්ඩි ඕනෑම පාටක් තියෙනවා. ඒකත් හොඳයි නේද? අලුත් දෙයක් අපි ඉගෙන ගන්න. නෑ, අර මං ගොඩක් වෙලාවට දකින්න ලොකු වැරද්දක් තමයි තනි කළු පැන්සලක් අරගෙන තදට ඉරක් අඳිනවා. එතකොට ඈත ඉඳලම පේනවා ඒක ඇඳලා කියලා නේද? කියන්නේ මූණේ අනිත් අංග වලට ඉස්සෙල්ලා අර ඇහිබැමේ තමයි පේන්න පටන් ගන්න. ඔව්. අනිත් එක මේක හැමදාම කරන්න ඕනෙත් නෑනේ. සති තුනකට විතර සැරයක් කරුවාම ඇති. නැත්නම් අපි මැස්කරා එකක් ගන්නවා, නැත්නම් මේ පැන්සලක් ගන්නවා නේද? ඒ වෙනුවෙන් අපි වෙන වියදමක් කරන්න වෙනවා නිතර නිතර. ඒක උවේ අපි කරන්න ඕන වෙනවනේ. කාලෙ නෙමෙයිනේ. කෙරුවට පස්සේ සති දෙක තුනක් එහෙම. වතුරෙන් දිය කරගන්නනේ. ඔව්. මේක බොහොම සරල දෙයක්. ඒ වුණාට දැනුවත් වෙලා නොතිවීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හරිම හැමසෙම කියන දෙයක් තමයි ඔළුවේ ගාන ඩයි ඇහි බැඹ වල නම් ගාන්න එපා. ඒක හරිම අපි අතින් කරන ලොකු වැරැද්දක්. හොඳයි, එහෙනම් දැන් දන්නව කොහොමද මේ කාලේප කරන්න කියලා. නිෂ්පාදකයාගේ ලබා දීලා තියෙන උපදෙස් අනුව විනාඩි 10ක්ද 15ක්ද කියලා තීරණය වෙනවා. ඊන් පසුව තෙත මිරිකු පුළුන් කැබලකින් ඉවත් කරගන්න නේද තියෙන්නේ සුනිතා මහත්මිය? ඔව්. ඊට පස්සේ ඔබට ලස්සන ඔබේ හිසකෙස්වල වර්ණයට ගැළපෙන ඇහිබමක් නිර්මාණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ තවත් වටිනා දේවල් කියලා දෙන්න අපිට ආයිත් වතාවක් එකතු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබේ ප්‍රතිචාර අපිට යොමු කරනවට නිරන්තරයෙන්ම. ඒ වගේම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ස්විනීතා කොත්තලාවල මහත්මියට අපි ස්තුතියි කියනවා. ඇය ආදරයෙන් අම්මා කෙනෙක් වගේ ඔබට මේ හැම දෙයක්ම කියලා දෙන්නේ. ඒ වගේම ඉතින් ස්තුතිවන්ත නොවී කොහොමද මේ ලස්සන කතාවනේ. එහෙනම් ඔබටත් බොහොම ස්තුතියි. එහෙමනම් අවසර දෙනවද අපිට අදට ඔබේ නිවහනින් සමුගන්නට? ප්‍රාර්ථනා කරන්නේ ඔබට යහපතක්ම වෙන්න.